සුබම සුබ දවසක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් මම ඔබට ආශිර්වාදගෙන එන අතර වහන්සේ යහපත් සුන්දර දවසක් ඔබටත් මටත් දී තිබෙන නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඉතින් අද දවසේ අපි දෙවියන්වහන්සේගේ වචනේ යම් කාරණාවක් අපි බලන්න යනවා. වහන්සේගේ සත්‍යතාවය සහ වහන්සේගේ ගැඹුරු යම් එළිදරව්වක් අද දවසේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබටමට උගන්නන්නට වහන්සේ බලවත්ව සිටින දෙවියන් වහන්සේ. ආමෙන්. අද දවසේ අපි බලන්න යනවා යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 22 පදය ලියවිල්ල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝ වෙල්ලා. මේ ස්ථානයේ තුල යාකෝබ්තුමා කියනවා නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝ වෙල්ලා. බොහෝ වෙලාවට ඔබමා කිතුනුවන් ලෙස මේ පොළොවේ ජීවත්වෙදී අපි දේව වචනේ අපි අසනවා, දෙවියන් වහන්සේගේ වචනේ අපි අහුම්කන් දෙනවා. උන්වහන්සේ කියන අපේ ජීවිතේ නිවැරදි කරගන්න ඕන තැන් දේවල් හදාගන්න ඕන. මේ කාරණා උන්වහන්සේගේ වචනේ තුලින් අපි එළිදරව් කරාට හැබැයි අපි ඒක තුල ජීවත් වෙන්නේ නැහැ. අපි බොහෝ දුරට බොහෝ වෙලාවට අපි ඒ කාරණා තුල දෙවියන් වහන්සේගේ වචනේ තුල අපි ජීවත් නොවි හැබැයි ඒ වචනේ අපි අහලා අපි කියනවා හොඳ වචනයක් අද දවසේ අපිට ඇහුණා රයිට්. මෙහෙම දෙවියන් වහන්සේ කියලා තියෙනවනේ කියනා වූ සිතුවිල්ල විතරක් අපේ ඔළුවේ තියාගෙන හැබැයි ඒක අපේ ජීවිතේට අපි අතුල් කරගන්න නැතුව අපි ඒක තුල ජීවත් නොවි දෙවියන් වහන්සේගේ සමහර දේවල් අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපි දෙවියන් වහන්සේගේ වචනේ තුල අපි තේරුම්ගත සහ දැනගත යුතුම දේ තමයි දෙව වචනය අපිට දීලා තියෙන එක තුල ජීවත් වීම සඳහා. බොහෝ වෙලාවට දෙව වචනය කියන්නේ අපිට යම් කාරණාවක් දැන ගැනීමට යම් තොරතුරක් දැනුම් දීමට තියෙන එක පොතක් විතරක් නොවේ. දෙව වචනය කියන්නේ ඒක දීලා තියෙන අපිට ඒ තුල ජීවත් වීම සඳහා. සමහර මිනිස්සුෝ දේව වචනය විශ්වාස කරනවා හැබැයි උන්ගේ ජීවිතේ මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. වචනේ විශ්වාස කරාට මදි අපි ඒක තුල ජීවත් වෙන්නේ නැතිනම් අපි ඒක ක්‍රියාවට දාන්නේ නැත්තම් ඔබ කොච්චර වචනේ ඇසුවත් කොච්චර වචන ඔබ ප්‍රකාශ කරත් වැඩක් නැහැ ඔබගේ ජීවිතේ තුල ඒක යථාර්ථයක් වෙලා නැතිනම්. දේව වචනේ ඔබ දන්නවා පරණ ගිවිසුම තුල දෙවියන් වහන්සේ වචනේ ඒක තිබුණේ පිටස්තරව ඒක ස්ථානයකට සීමා වුණා. ඒක පුද්ගලයෙක් නායකයෙක් ප්‍රොපේත කෙනෙක් තෝරගෙන එතකොට ඒක එක තැනක සීමා වුණා. දෙව මාලිගාවේ ඒක තිබුණා. උත්තම පූජ්‍යකයට විතරයි යන්න පුළුවන්. ඒක තිරයකින් වහලා තිබුණේ දෙව මාලිගාව. ශුද්ධස්ථාන අතිශුද්ධස්ථානට කාටවත් යන්න බෑ. අතිශුද්ධස්ථානයේ තමයි දෙවියන් වහන්සේ සිටියේ. නමුත් යේසුස් වහන්සේ කුරුසයේදී උන්වහන්සේ පූජා වීම සමග මේ තිබුණු සම්බන්ධතාවය මේ තිබුණු මැද බිත්තිය දෙවියන් වහන්සේ වෙත යන්න බැරුව තිබුණා වූ මේ මැද බිත්තිය මේ තිරය උන්වහන්සේ ඉරලා එකෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඔබට මට යන්න උන අවස්ථාව දුන්නා. ඉතින් පරණ ගිවිසුම තුල හිටපු සෙනගට ඒකට යන්න අවස්ථාවක් තිබුණා. නමුත් නව ගිවිසුමේ කිතුණුවන් ලෙස ඔබ මා අද දවසේ සිටිනවා. උන්වහන්සේගේ කුරුසයේ පූජා වීම සමග උන්වහන්සේගේ නැවත නැගිටීම සමග ඔබ සමට අනුග්‍රහය දුන්නා. අපි දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා විශ්වාස කරපු නිසා දෙවියන් වහන්සේ අනුග්‍රහයක් දී තිබුණා. අද දවසේ ඔබ සමට දේව අභිමුඛයට යන්න උන්වහන්සේ අවස්ථාවක් දී තිබුණා. උන්වහන්සේගේ වචනය අද දවසේ ඔබගේ මගේ ජීවිතය තුළ උන්වහන්සේ තැම්පත් කර තිබෙනවා. ශුද්ධාත්ම උන්වහන්සේ මාලිගාව ලෙස ඔබව තෝරගෙන තිබෙනවා. ඒ තෝරගෙන උන්වහන්සේ වාසය කරන්නේ ඔබ තුලයි. ආමෙන්. හාලෙලූයා. ඒ වගේම තව වචනයක් මම ඔබ සමග බෙදා ගන්න යනවා. 2 කොරින්ති පොතේ 3 පරිච්ඡේදයේ 3 පදය ලියවිලි තුල මෙලෙස සඳහන් කරනවා. මක්නිසාද නුඹලා අපේ සේවය කරන කොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන් වහන්සේගේ මාංශයෙන්ද ගල්ලෑලිවල නොව මාංශම වූ සිත් නැමැති ලෑලිවල ලියා තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ. ආමෙන්. මේ ස්ථානයේ පාවුල්තුමා මේ එළිදරව්ව මේ සත්‍යතාවේ නැවතත් ඔබට මට මතක් කළ දෙනවා. මේ ස්ථානයේ කියනවා මක්නිසාද නුඹලා අපේ සේවයේ කරන කරන තීන්තවලින් නොව ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයෙන්ද ගල් වැලෑලිවල නොව මාංශමේ සිත්
නැමැති ලෑලිවල ලියාගෙන ඔබගේ මගේ සිත තුලයි දිවෙන වාසයේ වචනේ ලියාගත යුත්තේ. අපි ඒක තුලයි අපි තැම්පත් කර උදී. ඒක අපි කොටාගෙන අපි ඒක තුල අපි ජීවත් වේ යුතුයි. පරණ ගිවිසුමේ මොසෙස්ට දෙනවා දසපනත ගල්ලෑල්ලක් ගල ගල්ලෑල්ල ලියනවා. ඔවුන් ඒක තමයි පිළිපැද්දේ. අද දවසේ මේ ස්තනේ පාවුල් කියනවා ඒ ගල්ලෑලිවල නොවේ නුඹේ සිත් නැමැති ඒ ඇතුළාන්තේ උන්වහන්සේගේ වචනේ කොටලා තිබෙනවා. ආමෙන්. හාලෙලූයා. එහෙනම් උන්වහන්සේ මේ ස්ථානේ පල්ලෙහාට කියනවා අද දවසේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ පත්‍රයක් ලියුමක් බවට දෙවෙනස්සේ පත් කර තිබෙනවා. ආමෙන්. හාලෙලූයා. ඔබ නව උපාදනයක් ලැබුව ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුලින් ජීවමාන ප්‍රකාශ වේ යුතුමයි. ඔබගේ ජීවිතයේ වෙනස්ව තිබෙන්න ඕන. ඔබගේ පරණ ජීවිතය තුළ තවමත් ඔබ සිටිනවා නම් ඒක ප්‍රශ්නයක්. ඇයි ඔබ තවම අලුත් කරගෙන නැහැ? ඒ පරණ ජීවිතයෙන් ඔබ පිටතට ඇවිත් කියන මානසිකත්වය ඔබ තවම අඳුනගෙන නැහැ. දෙවනස ඔබට දුන්නේ අලුත් ජීවිතයක්. ඔබ තවම අබ්බැහිකම් වල සිටිනවා නම් ඔබ තවම සමහර පුරුදු වෙල සිටිනවා නම් ඔබ සමහර පාපයන් තුල තවම ජීවත් වෙනවා නම් ඔබ සබාවට යන දෙනසගේ වචනේ විශ්වාස කරමින් ඔබ තවම ඒ තුල ජීවත් වෙනවා නම් ඔබ සැබෑ දෙවියන් වහන්සේගේ දරුවෙක් නොවේ. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ඔබගේ සිත තුල ඔබ ලියා ගන්න, ඒක කොටා ගන්න. ඔබ යවුම් පත්‍රයක්, ඔබ ලියුමක්. කෙනෙක් ඔබ දිහා බලලා ඔබේ ජීවිතේ කියවන්න පුළුවන් වෙනවා. ඔබේ ජීවිතේ සාක්ෂිය වුන් දකින්න ඕන. ඔබ සුභාරංචි කියන්න ඕනේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා මිනිසුන් ප්‍රකාශ වෙන්න ඕනේ නැහැ. ඔබ පරණ හිටියනම් ඔබ බේබදු කමේ සිටපු කෙනෙක් නම් ඔබ ඇබ්බැහි වෙලා සිටින මද්රව්වේට ඔබ විවිධ දේවට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් නම් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ ඔබගේ සිත තුල කොටාගෙන ඔබ දෙවියන් වහන්සේගේ වචනේට ඔබගේ ජීවිතය ඔබ හැඩගස්සගෙන පරිවර්තනය කරගෙන ඔබ ඒක තුල ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේ ඔබ දෙස බලලා මිනිසු දැනගන්ට යනවා. මේ මිනිස්සු පරණ විදියට මේ විදියට ජීවත් වෙනවා. මා විනාශකාරී ජීවිතයක් මෝ ජීවත් වුනේ. පාපකාරී ජීවිතයක්. මගේ පවුල තිබුණේ සතුට සමාදාන කියන මගේ ජීවිතේ තිබුණා. නමුත් දැන් දෙවියන් වහන්සේ මොන් විශ්වාස කරපු සමුගේ ජීවිතේ වෙනස් වෙලා තියෙනවා කියලා මිනිස්සු ඔබ කියවන්න ඕන. ඔබ වෛශාකමක සිටින ඔබ පාපයේ තුල ඔබ අබ්බැහිකම ලෝනම දෙක සිටින ඔබ මිනිස්සු ඔබ ගැන බලලා ඔබගේ ජීවිතේ පරිවර්තනය වුණු දේ ඔවුන් කියවන්න ඕන. දෙවියන් වහන්සේ අද දවස ඔබ තුල සිටින්නේ. උන්වහන්සේගේ වචනේ ඔබගේ ආත්මය තුල උන්වහන්සේ කොටලා තිබෙන්නේ. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ඔබ ජීවිතය ඔබ ඇතුළු කරන්න. උන්වහන්සේ ඔබට දීලා තියෙන්නේ ඒ වචනේ අසන එක පමණක් නෙවෙයි, ඒක තුල ජීවත් වෙන එක. ඒක පිළිපැදිලා ඒක තුල අපි ජීවත් වෙදී දෙවියන් වහන්සේ මහා දේ ඔබගේ මගේ ජීවිතය තුල කරන්නට යනවා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ වල්ල ගන්න. ඔබගේ ඔබ කරන සියල්ලදී දෙවියන් වහන්සේ ගෞරවයට පත් කරන්න. ඔබ දෙවියන් වහන්සේගේ මහිමවත් පත් වෙන ජීවිතයක් ඔබ ජීවත් වෙද්දී දෙවියන් වහන්සේ පුදුම ලෙස ඔබගේ ජීවිතය වෙනස් කරනවා. ඔබගේ ජීවිතය ආශිර්වාද කරන්නට යනවා. ඔබගේ වචේ ඔබ දෙනසේ වචෙන් ඔබගේ ආත්මය අතුල් කරන්න. ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයට උන්වහන්සේගේ වචනට ඔබගේ ආත්මය ඔබ ඇතුල් කරන මොහොතදී ඔබගේ පරණ ජීවිතය වෙනස් වෙන්න යනවා. ඒක රෝගයක් වෙන්න පුළුවන්, අබ්බැහිකම්, දුර්වලකම්, ඕනම පාපේ දෙයක්. උන්වහන්සේගේ වචනට ඔබ ඇතුල් වෙද්දී, උන්වහන්සේගේ වචනට ඔබ ගිලෙද්දී දෙවියන් වහන්සේ ඔබගේ තිබෙන මේ අඳුරු හැම දෙයක්ම ඔබ ජීවත් කරලා ඔබට අලුත්ම අලුත් ජීවිතයක් දෙවෙනාන්සේ ඔබට දෙනවා. උන්වහන්සේ පොරොන්දුලා අද දවසේ ඒ ආත්මනස ඔබ තුල සිටිනවා. ඔබ යථාර්ථ දෙවියන් වහන්සේට ඔබ ඉදහරින්. ඔබ ජීවිතේ හදාන ඔබ ජීවිතේ ගොඩනගා ගන්න. මක්නිසාද අද ඒ තනන් මාස ඔබ තුල සිටිනා. අද දවසේ ඔබට ඇහෙන හැම වචනයක් ඔබගේ ආත්මය තුල ඔබ සිත තුල ඔබ කොටා ගන්න. ඒක මකන්න බැරි වෙන පිණිස ඔබ ඒක මකන්න කාටවත් මකන්න බැරි වෙන ඔබගේ සිත තුල ඔබ කොටා ගන්න. ඔබ ජීවිතේ ඔබ ගොඩනගා ගන්න. ඔබගේ ජීවිතය හදා ගන්න. ඔබ සතුටින්, සමාධානයෙන්, ප්‍රීතියෙන් ජීවත් වෙන පුද්ගලෙක් ලෙස ඔබ ජීවත් වෙන. ඔබ ජීවත් වෙන දෙවියනස ඔබ සමග සිටින බව මිනිසුන්ට ඔබ ප්‍රකාශ කරන්න. ඔබ යවුම් පත්‍ර, ඔබ ලියුම් අර පාවුල් තුමා කියනවා වගේ ඔබ එලෙස ඔබගේ ජීවිතය බගොඩ ගන්න. දෙවියනස ඔබට ආශිර්වාද කරනවා. ආමෙන්. හාලෙලූයා. අපි මේ කාරණාව දෙසා අපි ආශනා කරනවා. ධර්මිෂ්ඨ දෙවි පියාණනි නාස්රේසුන ඔබගේ බලවන්ත නාම නිසා මේ උදෑසන අපි ඔබට ශ්‍රුතිවන්ත වෙනවා. ආතබෝහන්සේගේ වචනය තුළින් අද දවසේ අපට උගන්වපු කාරණාව නිසා ස්වාමිනී ඒ වචනේ අපි අසන්නෝ පමණක් නොවි අපේ ජීවිතයේ ස්වාමිනේක යථාර්ථයක් බවට අපි පත් කරගන්නා ස්වාමිනේ අපි ඒක තුළ ජීවත් වෙනවා ස්වාමිනේ
අපේ දුර්වල දේවල් අපි අපි අයින් කළ ඔබගේ වචනේ ඒ සත්‍යතාවයන් අපේ ආත්මය තුළ අපේ සිත් තුළ අපි කොටාගෙන අපි ඒකට අපේ ජීවිතය අපි හැඩගස්සගෙන අපි ඔබ වහන්සේ කියනවා සදාකාලික රාජ්‍යය තුළ ඒ උරුමකාරයන් ලෙස අපි ජීවත් වෙන්න යනවා අපි ආනන්ද මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මට දුන්නා මේ ජීවිතය නිසා ඔබට ස්තුති කරනවා මේ උදෑසන ඔබ වහන්සේගේ වචනේ අපේ ආත්මය අලුත් කළ නිසා අපි ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්